අපි මේ අද සමරන සංකේතාත්මකව සමරන විජයග්‍රහණයේ සමරුම ඉතාමත් අර්ථවත් වීම සඳහා අපි විශේෂයෙන් අවුරුදු 13ක් තිස්සේ පවත්වාගෙන ආපු මේ ක්‍රමවේදයේ ආර්ය පදනම අද මේ වතාවෙත් කොච්චර කම්කටොළු තිබුණත් මේ වගේ කිරීමට සංවිධානය කරලා ක්‍රියා කිරීම වැදගත් වෙනවා. මෙතනදී අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මහ විශාල සෙනගක් ගෙනල්ලා ලොකුවට වැඩ කරන්න අපි සංකේතවත්ම 10ක් 15ක් 25ක් පවන ප්‍රමාණයක් අපේ හඳුන්නේ එක් රැස් වෙලා මේ කාර්යය කිරීම තමයි අපේ පරමාර්ථය වුණේ. ඒ නිසායි අපි මේ වගේ සුළු පිරිසක් සමග මේක කරන්නේ. ඉතින් ඒක සංකේතවත් වීමට. ඒ වගේම ත්‍රිවිධ හමුදාවත් රජේ රජයත් එකතු වෙලා අද මා හිතන්නේ දිනය ඇතුළත රණවීර ස්මාරකයේ අසල ඒකත් සංකේතවත් වෙන්නට මේ සැමරුම සැමරුවා කියන එකයි අපි දන්නේ. ඉතින් එහෙම තමයි මේ සිදුවීම් මාලාව සිදුවෙන්නේ. වසර 30ක් පමණ පැවති යුද්ධය නිමා කරලා 2009 මැයි මාසේ 19 වෙනිදා 18 වෙනිදා මේ අපේ යුද්ධය නිමා කිරීම සැමරීම පමණක් නෙවෙයි අපේ හාමුදුරනේ මේ අවස්ථාවේ අපි මේ විජයග්‍රහණයේ පළපාලි විජයග්‍රහණයේ සැමරුම කියලා කියන්නේ. මේ විජයග්‍රහණයයි නිදහසයි අතරේ අපේ රටේ සුවිශේෂ වෙනසකුත් තියෙනවා. අපි ඒ කියන්නේ මේ නිදහස ලබා ගැනීම සඳහා නිර්මාණය වෙච්ච මෙතන ඉඳලම කියන්නුනේ නිදහස අපි ලබා ගත්තා නම් නෙමේ 48 අපිට නිදහස දුන්නා වගේ තත්වයක් තමයි තියෙන්නේ. අපි විශාල සටනක් කරලා නෙමේ ඒක ලබා ගත්තේ. අපි සාමාන්‍ය පරිදි ඒ වෙලාවේ අපි ඒකට වැඩ කටයුතු කරපු කණ්ඩායමත් ඒ වගේම ලෝක තිබුණු භූදේශපාලනය සමගත් ඒ නිදහස අපි මේ කලාපයටම බ්‍රිතාන්‍යයෙන් ලැබෙන්න ගත්තා. ඒ අතුන තමයි එනිදහස ලැබුණේ. ඒක ලබා ගන්නකට උනත් අපි මේ විජයග්‍රහණයක් ලබා ගන්න අනේ වගේ නෙමේ මෙතන කට්ටිය අපේ ඒ රූපමාලාවල් බැලුවොත් එහෙම ඇවිල්ලා රජිනේදී දන ගහලා කොක්කු වගේ නැමි නැමි තමයි ඒක අපේ ආමඳුනේ ලබා ගත්තේ. ඉතින් ඒ නිසා ඒ අවතක්සේරු කිරීමක් නෙවෙයි. නමුත් ඒක ඒ ලබාගත් ක්‍රමය එදා එහෙමයි. නමුත් අපට ගැම්මක් නම් ඇති උනේ නැහැ කියලා මට හිතෙන්නේ ඒ නිදහස ලබා ගැනීම තුල. නමුත් මේ විජයග්‍රහණය ලබා ගත්තාම අපිට මහ විශාල ගැම්මක් ඇති වෙනවා. රටේ ඒක සමරපු ආකාරය සියලු දෙනාම ජාති කුල මල ભેද වලින් තොරව සෑම කෙනෙක්ම ජයග්‍රාහි ලෙස පාරවල් හැමතැනම කිරිබත් හදලා සැමරුවා ඒක ලස්සනට ඒ වගේම පෙළපාලිත් ඇති වෙනවා. මෙන්න මේ විජයග්‍රහණයක් කියලා කියන්නේ අන්න ඒ වගේ අමාරුවෙන් ලබා ගන්න දෙයකට තමයි විජයග්‍රහණය කියන්නේ. ඒ විජයග්‍රහණයක අපි එදා ලබා ගත එක තිරන් නෙමෙයි කියලා මම සඳහන් කරා. ඒක විජයග්‍රහණය අපි මේ අවුරුදු ලිඛිත ඉතිහාසයක් පවතින අවුරුදු 2500 කාලය තුළම 17 වතාවක් දකුණු ඉන්දියානු ආක්‍රම මේ රටට එනවා. ඒ සියලු ආක්‍රම සමහරව අවුරුදු 40 ගණන් 30 ගණන් 20 ගණන් මේ රට පාලනය කරපුවා. ඒ පාලකයන් නැවත වතාවක් අපේ රටේ ජනතාව එකතු වෙලා නායකයෝ එකතු වෙලා මේවා සංකල්ප ගත කරලා සොල්දාදු ආහාරය ඒ සියලු දෙනාම පරාජය කරලා මේ රටෙන් තුරන් කළ රට එක්සේසත් කෙරුවා. අනේ සියලු දෙයක්ම මේ විජයග්‍රහණයේ සැමරීමේදී අපි සමරනවා. ඒ වගේම අවුරුදු 2005 සිට 1948 දක්වා අවුරුදු එහෙම නැත්නම් 1810 දක්වා අවුරුදු 310ක් තිස්සේ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් මේ රට ආක්‍රමණය කිරීමට විශාල පරිශ්‍රමයක් දැරුවා. නමුත් මේ රට ආක්‍රමණය කළ සම්පූර්ණ යටත් කරගන්නට ඒ අවුරුදු 310 තුළදී අපේ රටේ වීරෝදාර සෙබළුන් ඒ වගේම නායකයින් අපේ රටේ ජනතාව ඉඩ දුන්නේ නැහැ. පෘතුගීසීන් ඒ කාලේ හිටපු ලෝකේ බලවත්ම කණ්ඩායමක් බලවත්ම රටක් ලන්දේසීන් එසේයයි. නමුත් ඔවුන්ගේ ලෝකයේ පෘතුගීසීන්ට මේ ඔවුන්ගේ යුද ඉතිහාසයේ දරුණුම පරාජයන් ලබා දුන්නේ මේ අපේ රටේ. ඉතින් ඒ නිසා ඒ ඔවුන්ට ලබා දුන්නා ලන්දේසීන්ටත් එසේමයි. ඒ කාලේ හැටියට ඉංග්‍රීසීන්ටත් එහෙමයි අපේ පරාජයන් අපේ ලබා දුන්නේ. 1810 ඉංග්‍රීසීන් රුසියානු ජර්මන් හමුදාව රුසියාවට යනවා වගේ මේ යනවා ගිහිල්ලා අපේ මේ උඩරට අල්ලා ගන්නට යනවා. ඒ අන්ත පරාජය 1810 ඔවුන් පරාජය කරනවා අපේ සොල්දාදු රටේ නායකයෝ සියලු දෙනාම එකට එකතු වෙලා. එහෙම එකතු වෙලා ඒ පරාජයෙන් පස්සේ තමයි ඔවුන් නිකන් අර හිට්ලර්ගේ හමුදාවේ කීප දෙනෙක් පමණයි ආපසු යවන්නේ රුසියාවෙන් මේ පණිවිඩය කියන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් ඒ අවස්ථාවෙත් ඇති වෙලා අපේ රටේ ඒ පණිවිඩය කියන්න පමණක් කීප දෙනෙක් එවනවා මේ මේ කොළඹ ප්‍රදේශයට සුද්දණ්ඩ පණිවිඩය දෙන්න. අන්න එහෙන් නිසා එතනින් පස්සේ තමයි ඔවුන් මේක මේ කවදාවත් මේ රට නම් යුද්ධයකින් ජයග්‍රහණය කරන්න බැහැයි කියලා ඔවුන් අපිව කාකොටා වටවලා අපිව
බේද බින්න කරලා ඔවුන් අපි ඔය යටත් කරගන්නේ 1815. ඉතින් එහෙම තමයි මේ කියන්නේ. ඉතින් අන්න අර ක්‍රමවේද සියල්ලම ඒව සැමරීම තමයි අපේ මේ විජයග්‍රහණයේ තවත් කොටසක් වෙන්නේ. ඒ වගේම ඒ අවුරුදු 100 ගානක් තිස්සේ 140 ගානකට ආසන්න කාලයක් ඉංග්‍රීසි යටතේ සමස්ත රටම පවතින කාලය තුල අපේ රටේ විමුක්ති සටන් කීපයක්ම සිදු වෙනවා. ඒ විමුක්ති සටන් වලට නායකත්වය දුන්න අය, ඒ වගේම මේ විමුක්ති සටන් වලේ සටන් කරපු අය, ඒවට මෙහෙවපු ඒවා පිටිපස්ස සිටපු සමස්ත ජනතාව, ඒ සියලු දෙනාම සැමරීම මේ විජයග්‍රහණයේ එක පරමාර්ථයක්. ඒ නිසා තමයි රටක් මෙන්න මේ වගේ කඩේම අවස්ථා රටේ මහා විශාල තර්ජන එල්ලෙන්න අවස්ථා බාහිර බලවේගයෙන් තර්ජන එල්ලෙච්ච අවස්ථා දේශීය බලවේගවලින් තර්ජන රටේට එල්ලෙන්න අවස්ථාවල ඒව ජයග්‍රහණය කිරීම සමස්තයක් වශයෙන් මුළු රටේම සිදු වෙච්ච ඉතිහාසය පුරාම සිදු වෙන්නේ සැමරීමට තමයි මේ විජයග්‍රහණය කියන දේ තියෙන්නේ. ඒ නිසා ඒක එක සටනක් ජයග්‍රහණයක් එක යුද්ධයක් ජයග්‍රහණය කිරීමක් පමණක් නොවේ. අපේ ආන්දරෝ ප්‍රකාශ කරා මේ අපේ මේ අපේ සොල්දාදු අපේ අය යුද්ධයට යනකොට මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරයෙන් එහෙම නෙමෙයි යන්නේ. මානුෂීය මෙහෙම ගැන බෝවන්සේ සඳහන් කරා. අපි සඳහන් වෙනවා සතර බ්‍රහ්ම විවරණේ ප්‍රතිමූර්තියක් හැටියට අපේ හාමුදුරනේ අපේ සොල්දාදු අපි දකින්නේ. මෙත්තාව, කරුණා, මුදිතා, උපේක්ෂා කියන එක අනිත් සියලුම දෙනාට වඩා උපරිම මට්ටමින් තියෙන පුද්ගලෙක් තමයි සොල්දාදුවා. ඒ සොල්දාදුවා ඔහුගේ දෙයක් ඉඩමක් කඩමක් ආරක්ෂා කරගන්න ඔහුගේ පවුල පමණක් ආරක්ෂා කරන්න නෙමෙයි යුදෙව දෙන්න ගිහිල්ලා සමස්ත රටේම ජනතාව ආරක්ෂා කරගන්නේ රට ආරක්ෂා කරගන්නට ඒ වගේ ජනතාව සහ ආගම ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් තමයි ඔහු යන්නේ. ඒ නිසා එතන වඩා මෛත්‍රියක් කරුණාවක් මුදිතාවක් ඒ වගේ උපේක්ෂාවක් ඒ කිසිත් කොහෙද තියෙන්නේ වෙන කෙනෙකුගේ ඒ වගේ විලක්. ඒතර උපරිම ප්‍රාණදානය දෙන්නට තරම් ඔහු ඒ වෙනුවෙන් ඉදිරියට යන්නේ ඒ සතර බ්‍රහ්ම විවරණේ ප්‍රතිමූර්තියක් වන නිසායි සොල්දාදුවා කියන එකයි මගේ විශ්වාසය අපි හඳුන්නේ. ඒ වගේම මේ මානුෂීය මෙහෙයුම ගැන ඔබ වහන්සේ සඳහන් කරා. මානුෂීය මෙහෙයුමකින් අපි කොයිම අවස්ථාවකත් අපි ඇත්තට අවුරුදු 30ක් මේ යුද්ධයේදී අවුරුදු 20ක් 25ක් 26ක් විතර කාලයක් අපි කරේ යුද්ධ. ඒ කරේ යුද්ධ ගිහිලා සතුරා විනාශ කරලා ජයග්‍රහණය කරන්න තමයි උත්සාහ කරේ. නමුත් මේක ඒ සඳහා අපට උපදෙස් ලැබෙනවා මුළු ලෝකෙම්ම. ලෝකේ අපි හැම තැනම රටවල් රටවල් වලට යනවා. මේ කලාපේ රටවල් වලට යනවා. කලාපයෙන් පිට ලොකු රටවල් වලට යනවා. කුඩා රටවල් වලට යනවා. අප්‍රිකාවටත් අවසානයේ යනවා. මේකට සොලූෂන්ස් හොයන්න. එහෙම නැත්නම් විසඳුම් යන්න. නමුත් අපට හම් වෙන්නේ නැත්නම් අපිට යථාර්ථය අවබෝධ වෙනවා. අපිට යථාර්ථය අවබෝධ වෙලා අපි මේ හේතුඵල ධහම මත පදනම් වෙච්ච රටක් වන අපේ රටේ අපි මේ අපි තුලට ඇපුලට කිඳා බයින්ඩ පටන් ගත්තා. ඔච්චර කාල වටපිටාවේ ගිහිල්ලා බලලා අපට ඒකට විසඳුමක් නැතිකොට අපි වාඩි වෙලා කල්පනා කරා අපි මේ අපේ තුලට ගිහිල්ලා බැලුවා කොහොමද මේ යුද්ධය ඇති වෙන්නේ කියලා. එතකොට මේ මනස තුල ඇති වෙන යුද්ධය අපේ ශරීරය තුල ඇති වෙන යුද්ධය තේරුම් ගත්තා. තේරුම් අරගෙන තමයි මේ මානුෂීය මෙහෙයුම කිනේ නිර්මාණය කරන්නේ. මේදී අපි ඔච්චර කල් හිටියේ ශ්‍රස්තවාදීය බටහිර සංකල්ප අනුව යුද්ධ කරන අය. බටහිර සංකල්ප වල කියන්නේ හැම වෙලාවෙම සතුරට සතුර සමූහල ඝාතනය කරන්න ඕනේ කියන එකයි ඒ කට්ටිය කියන්නේ. එහෙම නෙමේ අපි එහෙම නෙමේ අපි මේ සතුරා ඇතුනේ කොහොමද? මේ සතුරා ඇතුනේ අපේම වරදින්. අපේ හරි ප්‍රතිපත්ති නැති නිසා අපේම ජන කොටස් වෙන වෙන කණ්ඩායම් වලට කැඩිලා ඒ අය වෙන වෙන අදහස් වල සිටිනවා. ඒ වගේම අපි වෙන විදිහට හිතනවා ඒ අය. ඒ නිසා ඒ හිතීමේ අවසාන ප්‍රතිඵලය තමයි වෙනම රාජ්‍යයක් ඕන නැති කරගන්නට ඕන කියන විශ්වාසයෙන් ඔවුන් හරි කියලා හිතලා ඒ විදිහට තමයි සටන් ගන්නේ. ඒ නිසා ඒ තුලට අපි දැනුවත්ව හොනත් දැනුවත්ව හරි හෝ වැරදි ඒ තත්ත්වයට පත් වුණා. අපි බෙදා වෙන් කිරීමේ ක්‍රමවේදය තුළ අපිට සුද්ධ දාලා ගිය එක ඒ විදිහටම අවුරුදු ගාණක් තිස්සේ ගෙනැල්ලා නිදහසෙන් පස්සේ ඒක හරියට හදාගන්න නැතුව ඒ විදිහට ගිහිල්ලා තමයි අපි මේ ඒ සටන අපි වෙන් වෙලා ගියේ. අපේ ජාති කුල මල අනු අපි වෙන් වෙලා බෙදිලා ජීවත් වෙන්න ගත්තා. ඒකේ උපරිම අග්‍රඵලයක් හැටියට තමයි ඒ වගේ යුද්ධයකට ඇති වෙන්නේ. ඒ යුද්ධය ඇති වුණාම අපි ඒක හිතනවා මේක ඇතිවීමේ හේතුව මේකයි. ඒ නිසා නැවත වතාවක් අපි ගිහිල්ලා ඔවුන්ව විනාශ කිරීම නෙමෙයි ඔවුන් අපි ලං කරගන්නට ඕනේ. ඔවුන් මුදවා ගන්නට ඕන. ඔවුන් අයාලේ ගිය කණ්ඩායමක්. ඔවුන්ට අපි කියනවා අපේ වික්ටිම්ස් කියලා. එතන ඒකට ගොදුරු වෙන කණ්ඩායමක්. එනිසා ඒ ගොදුරු වෙන කණ්ඩායම මුදවා ගැනීමට යන සටනට තමයි අපි කිව්වේ මානුෂීය මෙහෙයුම කියලා. අපි ඊට කලින් කරේ යුද්ධයක්, මේ සැරේ කරේ මානුෂීය මෙහෙයුමක්. ඒ මානුෂීය මෙහෙයුමේ පරමාර්ථය වුණේ අපේ ඒ ගිය අයාලේ ගිය කණ්ඩායමක් මුදවාගෙන යහමාගට ගැනීමේ පරමාර්ථයෙන් තමයි සොල්දාදුව ගියේ. ඒ නිසා තමයි අපිට ගිහිල්ලා සටන් කරනකොට අපි ගියේ මරීමේ චේතනාවෙන් නෙමෙයි. ඒ නිසා අපි තරහකින් වෛරයකින් නෙමෙයි අපි ගියේ.
අපි කිසිම අවස්ථාවක ඒ අය වෛරයකින් අපි එයට යොමු වෙන්නේ නැහැ ඒ අය. අපි ගියේ වුන් මුදවා ගැනීමේ පර. ඒ මුදවා ගැනීමේ පරමාර්ථයෙන් යනකොට ඒ සඳහා යන ගමනේදී යම් යම් පිරිසට අපි ඒ අය මරනවා නෙමෙයි කියන්නේ අපි හඳුනන ඒවට කියන්නේ අපි නියුට්‍රලයිස් කරනවා. ඒ වුන් නියුට්‍රලයිස් කරනවා කියලා කියන්නේ. එතෙන් නිසා ඒ අය අයින් කරලා හරි මුදවා ගන්නට කණ්ඩායම ගියා. එහෙම මුදවා ගන්නේ ගොදුරු අය මුදවා ගැනීමේ සටන තමයි මානුෂීය මෙහෙයුම කියන්නේ. මම ඒක වැඩිදුර කතා කරන්න ඒක ලක්ෂණ සංකල්පය නිර්මාණයේදී තියෙන කරුණු හතරක් මත පදනම් වෙලා ඒවා සිදු කරනවා කියලා අපි කරා. එතකොට ඒ යුද්ධය අවසානයේදී අපේ රටේ රාජ්‍ය නායකයා යුද්ධය අවසාන වෙලා කතා කරනකොට කියනවා අපි සමාජයට කියනවා අපි මේ රටේ යුද්ධයක් ඇති වුණාම අපි මේ යුද්ධය මේ වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව එහෙම පළිගැනීමේ චේතනාවෙන් අමානුෂික ලෙස සටන් කරපු ඒ අමානුෂික ත්‍රස්තවාදී කණ්ඩායම් මුදවා ගැනීම සඳහා අපි යෙව්වේ මානුෂීය මෙහෙයුමක්. අන්න ඒ මානුෂීය මෙහෙයුමට ඇරපු සොල්දාදුවා එක් අතකින් ගිනි අවියත් අනිත් අතකින් මානසික හිමිකම් ආමානික හිමිකම් මානසික හිමිකම් ප්‍රඥප්තියත් ඔහුගේ උරහිස මත මුදවාගත් සිවිල් ජනතාවත් ඔහුගේ හදවතේ ආදරය දයාව කරුණාව අනුකම්පාව පුරෝගණයි අපි සොල්දාදුව යුදබිමට ඇරියේ කියලා තමයි අපේ රාජ්‍ය නායකයා කිව්වේ. අන්නේ අරපු සොල්දාදුව තමයි ගිහිල්ලා මානුෂීය මෙහෙම කරලා ඒ අයාලේගේ කණ්ඩායම් මුදවාගෙන නැවත පැමිණියේ කියන දේ කියනවා. ඒ අවසානයේදී ඒක එතනින් නවතින්නේ නැහැ. ඒකේ අවසානට ගිහිල්ලා මේ මුදවාගත්තු කණ්ඩායම් අපි පුනරුත්ථාපනය කරලා ඔවුන් යහමගට අරිනවා. ලෝකේ හොඳම පුනරුත්ථාපන වැඩසටහන මේ ලංකාවේ සිදු වෙන්නේ. මොකද අපි ඒව සැලසුම් කරලා තිබුණේ යුද්ධයක ජයග්‍රහණ කිරීම එතන සටන ජයග්‍රහණ කිරීමක් නෙමෙයි සටන ජොමුත්‍යය නැවත වතාවක් ගෙනැල්ලා යහමගට ගෙනැල්ලා ඔවුන් සමාජගත කරන්න ඕනේ. ඒ සමාජගත කිරීම සිදු වෙනවා. ඒ සමාජගත කිරීමේදී සිදු වෙලා 14,500කට ආසන්න පිරිසක් අපි ඒ වගේ සමාජගත කරනවා. ඒ එතන හිටියා මරාගෙන මැරණ අය සිට සාමාන්‍ය අහිංසක කුඩා දරුවෝ දක්වා හිටියා එතන. ඒ සියලු දෙනාම අපි ඒ පුනරුත්ථාපන වැඩසටහනෙන් සමාජගත කරලා දෙමව්පියන්ට බාර දීලා ඔවුන් ඉන්නවා. අද වෙනකන් ඒ 14,000න් එක්කෙනෙක්වත් 14,500න් එක්කෙනෙක්වත් කිසිම ත්‍රස්තවාදී කටයුත්තකට යොමු වෙලා නැහැ. ඒ වගේම ඔවුන් ත්‍රස්තවාදී කටයුතු පැත්තක තියලා ඔවුන්ව නිකන් සමාජ විරෝධී ක්‍රියාවකටත් අද වෙනකම් මේ 14,500න් කිසිම කෙනෙක් ඇවිල්ලා නැහැ අවුරුදු 13ක් තිස්සේ දැන්. අන්න ඒක තමයි ජයග්‍රහණය. එයා නිසි අවබෝධයක් ලබා දීලා ඔවුන් සමාජගත කරලා අද සමාජයේ ඉතාම හොඳ තැන්වල ඔවුන් සාමාන්‍ය පුද්ගලයෝ වගේ ජීවත් වෙනවා. ඒ සාමාන්‍ය පුද්ගලයෝ හැටියට ජීවත් වෙනකොට ඔවුන්ගේ ප්‍රශ්න නැතුව නෙමෙයි මේ සමාජයේ තියෙන අපි සියලු දෙනාටම අත්විඳින සියලුම ප්‍රශ්න උණ්ඩ තියෙනවා. එදා යුද්ධ කරන්නට ඔවුන් පාවිච්චි කරපු ඒ ප්‍රශ්න තාම ඔවුන් ගාව තියෙනවා. නමුත් ඔවුන් අවබෝධයක් ඇති වෙලා තියෙන පුළුල් පරාසයක දැනුමක් අපි ඔවුන්ට ලබා දුන්නා. ඔවුන්ගේ ඔවුන්ට අවබෝධයක් අපි ලබා දුන්නා. ඒ අවබෝධය හරහා මේ පටු ආකල්ප වලට යොමු වෙලා තව කෙනෙකුගේ අවශ්‍යතාවෙන් ඉෂ්ටකරන මේ අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා සටන් කිරීමට ඔවුන් එන්නේ නැහැ. එතනයි වෙනස තියෙන්නේ. මෙන්න මේ தத்துவ මේවා තමයි විජයග්‍රහණයේදී අපි සමරන්න ඕනේ. එතන එහාට ගිහිල්ලා මේ විජයග්‍රහණී සමරන දිනයකදී අපි සමාජයේ නැවත වතාවක් යුද්ධයට අවතීර්ණ නොවෙන්නට අපි මේවට හරියට සංකල්ප හදාගෙන රටක් සුඛිත මුද්‍ර කරලා ගන්නට ඕනේ කියන தத்துவයෙන් තමයි අපි 2009 අපි යුද්ධයේ සොල්දාදුව හැටියට බාර දුන්නේ මේ රට සාමාන්‍ය ජනතාවට රට කරගෙන යන්න. නමුත් ඒක කනගාටුවෙන් කියන්න ඕනේ අද ඒක ආපස්සට ගිහිල්ලා අද ඉතාමත්ම දරුණු තත්වයකට රට ආර්ථික යුද්ධයේ අවසන් වෙලා පරාජය වෙලා තියෙනවා අපි. ඉතින් ඒ නිසා ඒක කරගන්නට බැරි වුණා. නමුත් ඒ තුළ අපි මේව සියලු දේම තේරුම් අරගෙන අපි අද එදා අර රණවිරුවා ඉතාම අභිමානයෙන් සලකපු රණවිරුවාට යම් මට්ටමකට යම් යම් කොටස් වලින් අවමානයන් ඔක්කෙනවා. නමුත් මේ සමස්ත රටේ ජනතාව නෙමෙයි මේ අයාලේ ගිය ඒ නිකන් වසල ජනතාවගෙන් සුළු පිරිසක් තමයි ඒ අය වසලියු තමයි ඒ වගේ රණවිරුවාට ඒ වගේ අවමන් කරන්නේ. ඒව ගණන් ගන්නට අවශ්‍යතාවයක් නෑ අපි. ඒ වගේ අර ගමකට වැදුණු සද්දන්තය වගේ ගමකට සද්දන්තය වැදුනහම ගිහිල්ලා කෙහෙල් ගහත් කාලා ඔක්කොම කාලා අවශ්‍ය බඩ පුරවගෙන යනවා. ගමේ මෙන්න සුනකයෝ කිතුවලා බුරනවා. නමුත් සද්දන්තය යන්නේ නැහැ සුනකයෙක්ව හපා කන්න. ඒව ගිහිල්ලා බඩ පුරවගෙන යනවා. ඒ නිසා අපි කවුරුවක්වත් මේ එක එකනා සමාජ මාධ්‍යෙන් හෝ වෙනත් මාධ්‍ය වලින් ඔය වසල කතා කිව්වට ඒවට සැලෙන්නට අවශ්‍ය නැහැ. අපි මේ රටේ අභිමානයේ කීර්තිය ගෞරවය ආරක්ෂා කරමින් හැමදාම සොල්දාදුවා මේ රටේ නිදහස් ලංකාවේ 76 රට බේරාගත්ත 88 89 රට බේරාගත්ත වසර 30ක යුද්ධයෙන් රට බේරාගත්ත සුනාමීන් රට නැවත වතාවක් උදව් කරලා රට බේරාගත්ත
ඒ වගේම කොරෝනා වසංගතයෙන් රට බේරාගත්ත සෑම අවස්ථාවකම රට බේරාගන්න සොල්දාදුව ඉදිරියට ගමන් කරනවා. අන්න ඒ ගමන් කරන දේ යථාර්ථය අවබෝධ කරලා කුඩා දරුවගේ සිට මේක ඇඟට කාවද්දලා රට ජාතිය ආගම ගැන උදාර හැඟීමක් අපේ රටේ දරුවන්ට ඇති කරලා සමාජයට ඇති කරලා හරි පිරිසක් අපේ රට පාලනය කරන පාර්ලිමේන්තුවට අරින්න පුළුවන් සමාජයක් අපි බිහි කර ගැනීම මෙවැනි දේවල් වලින් තමයි කරන්න ඕනේ. එහෙම නැතුව තමයි ආයාලේ යන මිනිස්සු අය අනවශ්‍ය පුද්ගලයෝ ගිහිල්ලා රට මේ වගේ අගාධයට ඇති කරන්නේ මේමයයි. ඒ නිසා රට සුඛිත මුද කරන්න නම් මේ විජයග්‍රහණී පෙළපා විජයග්‍රහණ සැමරුමේ යථා අවබෝධය හරි අවබෝධය අපි සමාජගත කරලා අපේ පෙළපොත්වලට ඇතුළත් කරලා අපේ දරුවන්ට කියා දීලා අපේ රටේ සංකල්ප නිර්මාණය කරන අයට කියා දීලා අපේ රටේ විද්වතුන් කියලා හිතාගෙන ඉන්න ඒ විද්වතුන්ටත් කියා දීලා මේක හරි දේ අවබෝධ කරලා දීලා ගන්නටයි ඕනන්නේ. ඒක තමයි මේ විජයග්‍රහණේ නිසි පරමාර්ථය. මේක සැමරීමේ වසරක් පාතා සැමරීමේ පරමාර්ථය ඒකයි. අන්න ඒ විදිහට කටයුතු කිරීමට අපි සියලු දෙනාම හිතා ගන්නට ඕනේ කියලා මා යෝජනා කරමින් ඔයිතාම ටිකක් දීර්ඝ වුණා කතාව අපි හඳුන්නේ. ඉතින් බලාපොරොත්තු නැතුණත් අපි මේක මේ අවස්ථාවේ කියන්නට ඕනේ සැමරීම කුඩා වුණත් අපේ ක්‍රියාව විශාලයි. මේකේ ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර සීල දෙනා තේරුම් අරගෙන අපේ රට මේ තියෙන වීසනයන් වලින් ගොඩ අරගෙන එකා වගේ එකට සිංහල දෙමළ මුස්ලිම් ජාති කුල මල ભેදයකින් තොරව එකා වගේ එක දජයක් යටතේ ජීවත් වීමට සීල දෙනාම අදිෂ්ඨාන කරගෙන ඒ අදිෂ්ඨානය කරා ගමන් කිරීමේ සංකල්පය හදාගෙන ඒ සංකල්පය ක්‍රියාත්මක කරලා අපි නැවත වතාවක් මෙවැනි යුද්ධයන් ඇති නොවන ආකාරයට වැඩ කිරීමට සීල දෙනාම ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. ඒ සඳහා යන්නට අපි සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ඥානය බුද්ධිය ස්ථානජ ප්‍රඥාව දැනුම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ජයශ්‍රී.